අවුරුද්ද 1987 ඔක්තෝබර් මාසේ දෙවැනිදා අලුත් අධ්‍යක්ෂකවරයෙක් සිනමාවට ආවා. හැබැයි ඒ වන විට ඔහු නිෂ්පාදකවරයෙකු හැටියට නමක් දිනාසිරි කෙනෙක්. සිනමාවේ බොහෝ දෙනාගේ හිතවතෙක් හැටියට නමක් දිනාසිරි කෙනෙක්. ඇලරික් ලයිනල් ප්‍රනාන්දු. ඇලරික් ලයිනල් ප්‍රනාන්දු ඔහුගේ මුල්ම අධ්‍යක්ෂණය සිනමාවට ගෙන ඉන්නේ අද වගේ දවසක. ඔහුට පාදක කරගත්තේ 1981 අවුරුද්දේ රාහුල් රවයි විසින් අධ්‍යක්ෂණය කරන ලද ලව් ස්ටෝරි නැමැති හින්දි චිත්‍රපටය. මේ හින්දි චිත්‍රපටයේ ඒ අවදී අතිශාල ආදායමක් ලැබුවා. ඒ වගේම අලුත් ට්‍රෙන්ඩ් එකක් හින්දි සිනමාවෙන් ගෙනාවා. කුමාර් ගෞරව්, විජේතා පණ්ඩිත් දෙදෙනාව සිනමාවට හඳුන්වා දෙමින් ඒ ගැන හින්දි චිත්‍රපටය ලව් ස්ටෝරි බොක්ස් ඔෆිස් වාර්තා පිට වූ චිත්‍රපටය. මියුරු ගීත රාශියක් ඊට ඇතුළත් වුණා. රන්දම්මැල් චිත්‍රපටයේත් මියුරු ගීත රාශියක් ඊට ඇතුළත් වුණා. මේ චිත්‍රපටය නිර්මාණය වුණේ ආදරේ රන්දම්මැල් කියලා. හැබැයි පසුව ඒ රන්දම්මැල් කියලා තමයි තිරයට ආවේ. චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඩොරින් ශ්‍රේයානි ප්‍රනාන්දු. මේ චිත්‍රපටයේ පාදක වුණේ තරුණ යුවලක් ගෙදවල් වලට හොරෙන් පැනලා ගිහිල්ලා ඔවුන් දෙදෙනා එකිනෙකා මුණ ගැසිලා ඔවුන් දෙදෙනා අතර ආදර කතාවක් ඇති වෙනවා. මෙන්න මේ කතාව තමයි ඒ අතරේ ඔවුන් දෙදෙනාව පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගන්නවා. එයින් පැනලා ගිහිල්ලා ඔවුන් ලස්සන පළාතක ලස්සන කඳුක එයක් ළඟ කුඩා ගෙයක් හදාගෙන ජීවත් වෙනවා. මේක තමයි චිත්‍රපටයේ කතාවට පාදක වුණේ. චිත්‍රපටය නිෂ්පාදනය කරේ ඩොරින් ශ්‍රේයානි ප්‍රනාන්දු. කතාව සහ දෙබස් ලිව්වේ තිරනාටක ලිව්වේ සිරි කහවල. අපේ සිනමාවේ හින්දි භාෂාව පිළිබඳ තාම දක්ෂ සහ හින්දි භාෂාව පිළිබඳ කැලණි විශ්වවිද්‍යාලයේ හිටපු බාහිර කථිකාචාර්යවරේ ඒ වගේම කරණි පුවත්පත් කලාවේදියෙක් තමයි සිරි කහවල. ඔහු තමයි මේකේ තිරනාටක ලිව්වේ. මේ ලව් ස්ටෝරි චිත්‍රපටය පාදක කරගෙන කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුණේ ජෝන් කේ යෝගරාජා. සංස්කරණයෙන් සෙක්ස්ටස් අපොන්සු. සංගීතවත් කළේ සරත් දසනායක. ඔහුගේ ඉතාම මියුරු ජනප්‍රිය ගීත රාශිය මේ චිත්‍රපටයට ඇතුළත් වුණා. ගීත රචනා කළේ උපාලි ධනවල විතාන, දයාසේන ගුණසිංහ සහ හේමසිරි හල්පිට. ඔබට මතක ඇති මේ ගීත සමහරක්. එච්.ආර්. ජෝතිපාල සහ ලතා වල්පල ගැයූ ලංවෙන්න වදු වෙන්නුයේ. මේ ගීතේ පසුව චිත්‍රපටයේ වික්‍ර රත්නායක ගායනා කරනවා. ග්‍රේචන් ආනන්ද සහ ලතා වල්පොල ගායනා කළ ඔබ කවුද කිමද කියලා ගීතයක්, ෆ්‍රෙඩි සිල්වා ගායනා කළ ස්කොට්ලන්තේ ගීතය, එච්.ආර්. ජෝතිපාල සහ ලතා වල්පොල නිම්නැති ආශා සිත්පුරා, ඒ වගේම නෙත උදාවේ මල් විමන් කියන ගීත ගායනා කළා. මේ ගීත සියල්ල ස්වතන්ත්‍ර ගීත. චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය ලයනල් සිල්වාත්, අංගරචනයෙන් රංජිත් වික්‍රමසිංහත්, නටුම් අධ්‍යක්ෂණයෙන් රොනල්ඩ් ප්‍රනාන්දු, ශබ්ද පරිපාලනයෙන් ජෝර්ජ් මනතුංගත් දායක වුණා. චිත්‍රපටයේ කටයුතු කළේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව සරසවි චිත්‍රාගාරයේ තමයි සැකසුම් කටයුතු කළේ. චිත්‍රපටයේ කොණ්ඩා සරසිරි ලලිත් ධර්මවර්ධන. මේ චිත්‍රපටයේ අපේ අදමිය නළු විජය කුමාරතුංග පෙම්වතාගේ චරිතයෙන් දීලා වැඩිහිටි චරිතයක් නිරූපණය කළා. පෙම්වතා සනත් ගුණතිලක සහ මැණික් කුරුකුළු සූරිය ඔවුන් දෙදෙනා මුල් වතාවට පෙම්වතුන්ගේ සරංගපාපු චිත්‍රපටය තමයි රන්දම්මැල්. විජය කුමාරතුංග සමග රෝසි සේනානායක තමයි චිත්‍රපටයේ අඹුසැමියන් හැටියට ප්‍රධාන චරිත නිරූපණය කළේ. ඔවුන්ගේ පුතා හැටියට රඟපෑවේ සනත් ගුණතිලක. ඒ සමග සනත් සමග රඟපෑවේ සනත්ගේ පෙම්වතිය වූ මැණික් කුරුකුළු සූරිය. මෙවිට ජයතුංග, ෆ්‍රෙඩි සිල්වා, දයානන්ද ජයවර්ධන, වින්සර් කරුණාරත්න, ටෙඩි විද්‍යාලංකාර, සුමිත් පුදන්නායක, ටිරාන් මයිකල්, ආතර් ගුණවර්ධන, මුනිදාස පීරිස්, විශාකා ශ්‍රීවර්ධන, දිල්හරා ජයවර්ධන, සිසිර කුමාරතුංග, නිමල් පල්ලෙවත්ත, රංජිත් වික්‍රමසිංහ, ලක්ෂ්මන් මල්ලව ආරච්චි සමග සුනිතා විමලවීර චිත්‍රපටයේ සෙසු චරිත නිරූපණය කළා. රන්දම්බල් බොරලි රිට්ස් ඇතුළු සිනමා හලවල තමයි තිරගත වුණේ. මේ චිත්‍රපටයේ අපූරු ගීත රසක් අපට ඉතුරු කළා.